¿Quién? එකෙන් යන්න පහසුකමක් නෑ. අපි ගිහින් බැලුවා. ඔයාලට යන්න තියෙන ආබාධිතයන්ගේ වැසිකිළියට සාමාන්‍යයෙන් ඇඟට හයි හත්තිය තියෙන කෙනෙකුටවත් යන්න බෑ. ඒ කියන්නේ හොදන්න ටැප් එක ඒ විඩේ ෂවර් එක පවා කැඩලා තියෙන. අපි දැක්කා. ඔයාලට වතුර ගන්න පහසුකමක් නෑ. අපි දැක්කා. ඉතින් මේක වසර ගණනාවක් තිස්සේ මේ විදිහටද දැන් කොච්චර කාලයක් තිස්සේ මේ විදිහට මේ ප්‍රතිකාර ගන්න එනවද? අපි අවුරුදු ගානක් එනවා. එතකොට අවුරුදු ගානක් තිස්සේ මේ විදිහටද මේක තියෙන්නේ? ඔව්. මොකද්ද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? අපි යන්න විදියන්නේ ඒතකොට. කොහේ ඉඳලාද ආවේ? අපි තරාවෙන් ඉඳලා ආවේ. මෙතෙන් මේ හොස්පිටල් එකේ කොච්චර වෙලා දැන් බෙහෙත් ගත්තද? දැන් බෙහෙත් ගත්තද? හරි, බොහොමත්ම ස්තුතියි. එහෙනම් එම ටීවී අපිත් එක්ක එකතු වුණාට. ඔයාලට මොනවා හරි කියන දේක් තියෙනවද? බෙහෙත් ගන්න දාවේ ආබාධිතයන්ට යන්න තියෙන වැසිකිළියට එහෙම ගිහිල්ලා තියෙනවද? ඈ, ඒක දැන් මොකද ඒ ගැන අදහස් කියන්නේ? මේ වැසිකිළිය පාවිච්චි කරලා තියෙනවද? පොලිමේ ඉඳලත් යන්න ඕන. එකයි තියෙන්නේ. මේ එන දස දහස් ගානකට පාවිච්චි කරන්න තියෙන එක වැසිකිළිය. ඔය දැන් මෙතනනේ ඔක්කොම ලෙඩු ටික ඉන්නේ නේද? බාහිර රෝගීන් මෙතනනේ ඉන්නේ නේද? ඉතින්දක මහත්තයා. ඔව්. මෙතනනේ ලෙඩු ඉන්නේ කන් තීරණේ. ඔව්. ඉතින් අතන හදලා එතන කැන්ටි වල. එතෙන් දැන් යන මහත්තයා බාන බුදියා ඉන්නේ. ඔතන දැන් හරි ගඳයි නේද? හරි දැන් හරි මම මහත්තයා. ඒක නගරේ වාද්‍යපි හොඳ හදන ගියන්න. ගහලා එන්නපත් ඒක. ඔව්. ඉතින් කිනා ප්‍රතිවාද කරන එක නරන හොඳයි. අපි මේක කරන ඔයාලට ඉම ටීවී කියලා යූටියුබ් එකේ කරන්න පුළුවන්. අපි මේක අනිත් මාධ්‍ය වලටත් ඔක්කොටම දෙනවා. අපි අද නැත්තම් මේක හෙට දෙනවා. ඔයාලට මේ වැසිකිළි පද්ධතිය ඉක්මනින්ම හැදිලා තියෙයි. ඔයාලා එතකොට මාස 3-4කට 5-6කට ඉහළ සිට අපට අප නාලිකාවට දිගින් දිගටම මහජන පැමිණිලි ඉදිරිපත් වුණා අනුරාධපුර ශික්ෂණ රෝහල සම්බන්ධයෙන්. ඒකේ තියෙනවා බාහිර රෝගී අංශයක්. මේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ගන්න එනවා මේ අනුරාධපුර ශික්ෂණ රෝහලට යාබදව. මේ අයට ආවට පස්සේ ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට වැසිකිළි පහසුකම් අවෝ පහසුකමක් නැහැ. අපි අද ගිහිල්ලා ඒ දේවල් වීඩියෝ පටිගත කරා. ඔබට මේක දැකගලා ගන්න පුළුවන්. මෙම වැසිකිළි පහසුකම් මොනවද කියලා. ආබාධිතයන් සඳහා වැසිකිළියක් යන්න තියෙනවා. මේ වැසිකිළියේ ආබාධිතයාට වැසිකිළියට යන්න තියා රෝගී සම්පන්න පුද්ගලයෙකුටවත් ඒ වැසිකිළියට යන්න බෑ. ඒ වැසිකිළියට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන් පහසුකමක් නැහැ. වතුර පහසුකම් නැහැ. අපි මේ අධ්‍යක්ෂකවරයාගෙන් අහනවා, මොකද්ද ඔබතුමා අධ්‍යක්ෂකවරයා විදියට මේ රෝගීන්ට ලැබලා තියෙන පහසුකම කියලා. ඒ වගේම මේ රෝහලට රෝගීන් විදියට, ඒ කියන්නේ වෙනත් රෝහල් වලින් හදිසි ප්‍රතිකාර සඳහා මෙම ශික්ෂණ රෝහලට තමයි මාරු වීම කරන්නේ. උදාහරණයක් විදියට තිරුකුණාමලයේ යාපනය, අඹුත්තේගම, ඒ වගේම මේ යාබද විශාල ප්‍රමාණයකින් රෝගීන්
ප්‍රතිකාර සඳහා විශේෂ හදිසි ප්‍රතිකාර සඳහා සහ විශේෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම රෝහලට තමයි එවන්නේ. හැබැයි මේ එන බලන්න එන රෝගීන් බලන්න එන මේ අහිංසක ජනතාවට මෙම රෝහලේ ඉන්න තැනක් සූදානම් කරලා නැහැ. අඩුම තරමේ වාඩි වෙලා ඉන්න තැනක් සූදානම් කරලා නැහැ. මේ රෝගීන් බලන්න එන මිනිස්සු මේ පාරවල් වල තැන් තැන් වල අගුපිල් වල කඩපිල් වල තමයි වාඩි වෙලා ඉඳලා මේ රෝගීන් බලන්න එන්නේ. මොකද්ද මේ රෝහලේ තියෙන සංවර්ධනය? ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියනවා කරුණා කරලා නිසි මේ කළමනාකාරීත්වයට සුදුසුකම් ඇති අධ්‍යක්ෂකවරයෙක් පත් කරලා රෝහලේ තියෙන සියලුම කටයුතු ටික නැවත නංවාලා එන්න කියලා ඉල්ලා සිටිනවා. සජීවීව ඔබ වෙත එන මම ඉම ටීවී දිනිත්. අප මේ මොහොතේ රැඳී සිටින්නේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට. මම AL සුගත් ප්‍රසන්ත, ජාතික ඒකාබද්ධ සමගි පෙරමුණේ සභාපති, ඒ වගේම ඉම මාධ්‍ය ජාලයේ සභාපති විදියට කටයුතු කරනවා. පහුගිය මාස 3-4, 5 ඉහළ සිට අපට අප නාලිකාවට දිගින් දිගටම මහජන පැමිණිලි ඉදිරිපත් වුණා අනුරාධපුර ශික්ෂණ රෝහල සම්බන්ධයෙන්. මේ අනුරාධපුර ශික්ෂණ රෝහල කියලා කියන්නේ ලංකාවේ තියෙන තුන්වෙනි තැනට පාත්‍ර වෙලා තියෙන ඉතාමත් ඉහළ සෞඛ්‍ය සේවාවක් දෙන රෝහලක්. හැබැයි අපි බලන්න ඕන මේ අපේ මේ රෝගීන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි තමයි මේකේ නිසි පාලන ක්‍රමයක් නැහැ. කිසිම පහසුකමක් නැහැ. ඉතාමත් අන්ත අසරණ තත්ත්වයකට තමයි මේ රෝගීන්ගේ පවුල්වලයි පත් වෙලා තියෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට මේකේ තියෙනවා බාහිර රෝගී අංශයක්. මේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ගන්න එනවා මේ අනුරාධපුර ශික්ෂණ රෝහලට යාබදව. මේ අයට ආවට පස්සේ මේ ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට වැසිකිලි පහසුකම් අවෝ පහසුකමක් නැහැ. අපි අද ගිහිල්ලා ඒ දේවල් වීඩියෝ පටිගත කරා. ඔබතුමා ඔබට මේක දැකගලා ගන්න පුළුවන්. මෙම වැසිකිලි පහසුකම් මොනවද කියලා ආබාධිතයන් සඳහා වැසිකිලියක් යන්න තියෙනවා. මේ වැසිකිලියේ ආබාධිතයාට වැසිකිලියට යන්න තියා නිරෝගී සම්පන්න පුද්ගලයෙකුටවත් ඒ වැසිකිලියට යන්න බෑ. ඒ වැසිකිලියට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න පුළුවන් පහසුකමක් නැහැ. වතුර පහසුකම් නැහැ. අපි මේ අධ්‍යක්ෂකවරයාගෙන් අහනවා මොකද්ද ඔබතුමා අධ්‍යක්ෂකවරයා විදියට මේ ලැබලා තියෙන මේ රෝගීන්ට ලැබලා තියෙන පහසුකම කියලා. මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතෙන් අපි RTA එකක් දැම්මා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මීට මාස 2කට කලින්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මට ඒකට පිළිතුරු එවලා තියෙනවා යම් යම් ඒ අදාළ අංශවලට ඉදිරිපත් කරලා අධ්‍යක්ෂකවරයාට සුදුහුණු ගාලා අධ්‍යක්ෂකවරයා ආරක්ෂා වෙන තැනට තමයි එවලා තියෙන්නේ. අපි එවුව මේ අධ්‍යක්ෂකවරයාට තියෙන සුදුසුකම මොකද්ද? මේ අධ්‍යක්ෂක ධූරයේ ඉන්න. ඒ වගේම මේ අධ්‍යක්ෂකවරයෙක්ගේ මේ අධ්‍යක්ෂකවරයාගේ නෙවෙයි රෝහලේ අධ්‍යක්ෂවරයෙකුගේ සේවා කාලය කීයද? සේවා දිඟුවක් ලැබලා දෙනවා නම් ඒකට මොකද්ද හේතුව? මොකද්ද තියෙන සුදුසුකම? හැබැයි ඒ කිසිම දෙයකට පිළිතුරු එවලා නැහැ. අපි සම්බන්ධයේ අපේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු තියෙනවා. ඒ හින්දා කරුණා කරලා අපි මේ රටේ දැන් මාස ගාණක් තිස්සේ මේ ප්‍රශ්නේ තියා අපි මේ තොරතුරු සොයා බැලුවේ. අපි දැන් මේ දැන් දින කිහිපයකට කලින් ජනාධිපතිවරයෙක් පත් වුණා. අපි කියනවා මේ අලුත් ජනාධිපතිතුමාට ඔබතුමා මේ ගැන සොයලා බලන්න. ඔබතුමා තමුත්තේගම් ප්‍රදේශයේ ඔබතුමාගේ ප්‍රදේශයේ ඉන්න ජනතාවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මේ රෝහලට. ඔබතුමාගේ ඥාති වෙන්න පුළුවන්, ඔබතුමාගේ අම්මා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා ඇවිල්ලා බලන්න මේ රෝහලේ මේ පහසුකම් තියෙනවද? මේ රෝහලේ මේ වැසිකිලි පහසුකම් තියෙනවද? වැසිකිලි වලට බෝතල් ඔබලා, අපවිත්‍ර ද්‍රව්‍ය ඔබලා, මිනිස්සුෙකුට තියා සතෙකුටවත් යන්න බෑ මේ වැසිකිලියට. වැසිකිලියට යන්න යන කෙනාට වැසිකිලියට යන්න කලින් කටින් එනවා. ඒ හින්දා අපි මේක කියන්න ලැජ්ජ විය යුතු නෑ. ඒ හින්දා කරුණා කරලා අපි සෞඛ්‍ය අමතිවරයා විදියට ඉන්නේ මේ රටේ දැන් ඉන්න අගමැතිවරියට කියනවා මේ සම්බන්ධයෙන් කරුණු හොයලා බලලා සියලු කටයුතු කරන්න. ඒ වගේම අපිට දැන් පේනවා මේ රෝහලේ තියෙන ගිලන් රථ සියල්ලක්ම මේ පාර දෙපැත්ත ගහලා තියෙන්නේ. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. ඒ වගේම මේ රෝහල මේ ගිලන් රථවල ඉන්න වැඩ කරන කාර්ය මණ්ඩලයේ රියදුරන්ට තමන්ට රෙස්ට් කරන්න තැනක් නැහැ. මේ අය 24 පුරා රාජකාරී කරන අය. මේ අයට රාජකාරියෙන් ඇවිල්ලා පොඩ්ඩක් විනාඩි කිහිපයක් හරි විවේක ගන්න තැනක් තියෙන්න ඕන. මොකද
මරුවා අතේ අරගෙන තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න තමයි මේ රියදුරෝ මේ රියදුරු සේවයේ යෙදෙන්නේ. ඉතින් මේ රියදුරන්ට සාධාරණයක් වෙලා තියෙනවද, මේ කාර්ය මණ්ඩලයට සාධාරණයක් වෙලා තියෙනවද කියලා මේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය ලේකම්තුමා ඇතුළු සියලු දෙනා කටයුතු කරන්න ඕන. ඉතින් ඒ වගේම හදිසි ප්‍රතිකාර ඒකකයේ ගත්තොත් හදිසි ප්‍රතිකාර ඒකකයේ නිසි පහසුකම් නැහැ කියලා අපිට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ හින්දා කරුණා කරලා මේ සියලුම දෙයට මූලික හේතුව කළමනාකරණයේ දුර්වලතා, දේශපාලනය, දේශපාලන රැකවරණය මත තමයි මේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන්නේ කියලා කියනවා. මේක කිසිම පාලන ක්‍රමයක් නැහැලු, වෙලාවට වැඩට එන වෙලාවට යන සිස්ටම් එකක් නැහැලු. ඒවට ක්‍රමවේදයක් හදලා නැත්තේ අධ්‍යක්ෂකවරයා ඒ නිසි පරිදි කටයුතු කරන්නේ නැති හින්දා. ඒ වගේම වාහන අවභාවිතය, මෙතුමාට ඉන්කුවරි 10කට වැඩිය තියෙනවලු. ඒ වගේම වාහන අවභාවිතය සම්බන්ධයෙන් තියෙනවා. මේ ජනාධිපතිවරයා, ජනාධිපතිතුමනි, මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරු රකින සෞඛ්‍ය ලේකම්වරයෙකු ඇයි ඔබතුමා මේ පුටුවේ තියලා තියෙන්නේ? කරුණාකරලා ඔබතුමා ඉස්සල්ලාමයි උස්සලා විසි කරලා දාන්න. මේ සෞඛ්‍ය ලේකම්වරයා ඇයි මේ වගේ සෞඛ්‍ය ලේකම්වරු මේ සෞඛ්‍ය දූෂණය කරන්න මේ ශික්ෂණ රෝහල විනාශ මුඛයට ඇදලා දාන්නේ? දසදහස් ගාණක් වෛද්‍ය සිසුන් මෙම රෝහලෙන් පුහුණුවීම් ලැබලා එළියට යනවා. එතකොට ඒ පුහුණුවීම් ලැබලා එළියට යන සිසුන්ගේ මානසිකත්වය මොකද්ද? ඒ අයගේ විනය මොකද්ද? ඒ හින්දා කරුණා කරලා මේ සම්බන්ධයෙන් නිසි කටයුතු කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අගමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි මේකට නිසි විසඳුම් ලැබෙන තුරු අපි සියලු දෙනා අවදියෙන් ඉන්නවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාබද ප්‍රධාන ප්‍රදේශ ගණනාවකින් මේ රෝහලට බෙහෙත් ගන්නවා. මේ උදේ ඉඳලා ආපු ජනතාව තමයි මේ ඉන්නේ. මේ ජනතාවට යන්න තියෙන මේ වැසිකිළිය, අපි මේ වැසිකිළිය ඉදිරිපිට තමයි ඉන්නේ. අපි දැන් මේක ගිහිල්ලා බැලුවා, මේ වැසිකිළියට ඇත්තටම යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ අහිංසක ජනතාව මේ කියන්නේ සල්ලි තියන අය මේ වැසිකිළියට යන්නේ, අහිංසක දුප්පත් ජනතාව යන්නේ. අපි දැන් මේ අහමු මේ මහත්මයාගෙන් කොහොමද ඔබතුමාට මේ වැසිකිළියට ගිහිල්ලාම දැනෙන අදහස? මගේ තාත්තත් එක්ක ඉතින් මම මේ වෙලාවේ මේ අනුරාධ පොත්තිලිය මේ වැසිකිළියට පොඩ්ඩක් ආවා. මේ ඇත්තටම කෙරවන් ඇතුළට යන්න විදියක් නැහැ. මේ තියෙන මේ කරාමක් කැඩිලා මේ සවස් මේ කෝච්චි අරගෙන ඔක්කොම කැඩිලා වතුර මේ කාන්දු වෙනවා. කිසිම මේ මිනිස්සුන්ට මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් මේ ඇත්තසෙන් කියලා මේ මිනිස්සු ඇවිල්ලා මේ කරන ප්‍රයදලීම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ නැත්තම් මේවා කාටවත් කියන්න කෙනෙක් නැහැ, මේ බලන්න කෙනෙක් නැහැ, හොයන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා මේ මහත්මයා මේ කරන සේවාව ගොඩක් මේ මහත්මයා ස්තුතිවන්ත වෙනවා. මහත්මයා ඔබතුමාගේ ලබන මේ වේල සීලයට පොඩ්ඩක් මේ මිනිහෙකුට තියෙන සතෙකුට කතා දෙන්න බැහැ. සතුටක් මේ කියන දියත් එන්නේ තමයි ඔය කාලා කියනවා. ඒක තරන්නේ තමයි වෙනදා. ඒක දුර්වලකම කාලෙද දවසරයි දම්මම ජෙතර යනකොට කුව විතරම ඉතකට මේ ලඩක් කරගන්න වෙලාවක් නෑ. දවස ප්‍රවිදියට දැන් මාසයක් විතරම ආවන්න තියෙන මාසයක්. ඔව් මේ ප්‍රශ්නේ වුණාට පස්සේ අංකල් මොකද කරන්නේ? වෘත්ති මන්නම් ගොවිතන කරන්න ඉන්නවායිකක් කියන්න ඕන. දැන් මගේ කොලේගෙන අපි නෑ බදේ ගල් ඒක බැල්ලිය මං තමුත්තේකම අර සුවසහනක බල්ලා දුන්න බඩේ ගල් තියෙනවා මෙහෙමයි කියලා. ඒ ගමන එතන ඔපරේෂන් කරන්න බැලුවා බැලුවා හරියන්නේ නෑ. ඒ ගමන මං ආවා ඇදුනේ ස්පිටාල් ඇදුලා ඒක උඩ පහේ කාමරේ. ඒකට ගියා ඒකට ගියා ඉන්න ඩොක්ටර්ලාට පෙන්නුව හතරේ ඒ කාමරේ හතරේ. ඒකට ගිහලා ડોક્ટરලාට බෙන්න හතර කාමරේ කවුද ඉන්නේ? ડોક્ટર ලයින් එකේ තමයි. ඒ දෙකේ සම්බන්ධය. ඔව්. ඒ ගමන දැන් මම මාස 3ක 4ක වෙලා ඉඳලා ඔක කෙඳිරි ගන්නවා. තව දාලා දුන්නේ ඒ ගමන දෙසැම්බර් දිනයක් දාන්න දුන්නේ කියලා කිව්වා දෙසැම්බර් මාසේ. ආ ඒ කියන්නේ දැන් අනිකට ගල් තියෙනවා කියලා හඳුනාගත්තා. ඔව්. දැන් ඒ හතර කාමරේ ඉන්න ડોક્ટરලාට පෙන්නවා. ඔව්. පෙන්නුව නම් දැන් මාස කීයක්ද? 4ක් විතර වෙනවා. මාස 4ක් විතර තාන ඒකට දිනයක් ගන්න බෑ. මොකක්ද ඒකට හේතුව කියලා කියන්නේ? හේතුව කියන්නේ යාලා කියනවා මේ ඔයාට ඉස්සෙල්ලා ගත්ත බෙල්ලු තව ඉන්නවා, ඒ කට්ටිය ගත්තන් පස්සේ තමයි ඔයා ගන්න වෙන්නේ කියලා. දැන් අන්ට ඒක අමාරුවක් තියෙනවා. අපේ අම්මා ඉන්න බැරි ඊයේත් මේ බොහොම අමාරු මේ ගණිත සූත්‍ර හිතෙනවා.
බඩගිනි හැදෙනවට මම අවිලවට ඒකක් දීවේ. බඩගිනි හැදෙනුත් වැඩි වෙනවා. ඒක අනු තවත් ටිකක් ගෑව දැන්. ඔව්. දැන් මම බෙහෙත් ගන්න තියෙන බෙහෙත් ගන්නවා නේ මම. ඒකට තාම ගුණයක් නෑ. ඒක ගල් හැදිච්ච අය ගොඩාක් මේ හොස්පිටල් එකට ඔපරේෂන් කරලා තියෙනවා. ඔපරේෂන් කරලා තියෙනවා. ගොඩක් අය ඉන්නවා දැන් අන්කල් වගේ බෙහෙත් ගන්න බලාගෙන. එතන ගියාම තමයි ඒක නම් ගන්න වෙන්නේ. මන්නම් ඒක හරියට දන්නේ.